ඕකුතේ අපි ඒ පාඩම අවසන් කරා දැන් අහගෙන ඉමු අපට කළ හැකි වෙනස්කම් කියන පාඩම තමයි අපිට තියෙන්නේ අපට කළ හැකි වෙනස්කම් ඔන්න හොඳින් අහගෙන ඉන්න දැන් අපි ලෝකයක ජීවත් වෙන්නේ නේද ඉතින් අපි ලෝකයක පුතේ ජීවත් වෙනකොට නේද මිනිස්සු ගොඩාක් අපට ඇසුරු කරන්න වෙනවා නේද ඒක නිසා අපේ ගාව යහපත් ජීවන ගුණාංග තියෙන්න ඕන යහපත් ජීවන ගුණාංග එතකොට තමයි අපි අවට හොඳ දේවල් සිද්ධ වෙන්නේ නේද එතකොට අහගෙන ඉන්න වගේම ලෝකයක් නැත්තම් අපි ජීවත් වෙන රටක් නේ අපි ජීවත් වෙන ලෝකය යහපත් තැනක් වෙන්නේ අපි ගාව යහපත් ජීවන ගුණාංග තිබුණොත් තමයි නේද ඒ වගේම ලෝකේ අයහපත් දේවල් තියෙනවා ගොඩක් නේ ඔයාලේව දන්නව ඉතින් ඒවා අයහපත් දේවල් යහපත් දේවල් බවට පත් කරගන්නේ කොහොමද නේද ඒක අභියෝගයක් නේ ඒක ලොකු අභියෝගයක් ඉතින් ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕන අපි ඒක නිසා තමයි අපි අලුත් දේවල් නේද ඇසුරෙන් තමයි අලුත් දේවල් නිර්මාණ නේද නිර්මාණ කරන්න ඒකනේ ඔයාලා දැන් හැම පාඩමකටම තියෙන නිර්මාණයක් කරන්න නේ ඒ නිර්මාණ අපි කරන්නේ අලුත් අලුත් හැකියාවන් අපට ලබා ගන්න නේද අනේ වැඩක් නැහැ මේ නිර්මාණ කරලා එහෙම හිටියොත් අපට අර ලියන දේවල් විතරක්ම තමයි පුළුවන් වෙන්නේ නේද අර නිර්මාණශීලී හැකියාව අප නැති වෙලා යනවා ඒක නිසා නිර්මාණ කරන්න නිතරම උනන්දු වෙන්න ඕනේ නේද ඒක උනන්දුවෙන් කරන්න ඕනේ චිත්‍ර අඳින ඒවා ගීත ගායනා කරන ඒවා ඊට පස්සේ ඔය ඔය විවිධ නිර්මාණ තියෙනනේ නේද ඒවා ඒ වගේම මේ පාඩමේදී ඉතින් අපි කතා කරන්නේ ඔන්න ඕව ගැන තමයි හොඳද ඉතින් ඔයාලට ගැලපෙන විදිහට මේ පාඩම හදලා තියෙන්නේ. හරි. දැන් ඉස්කෝල දිනාගේ මේක ක්‍රියාකාරකම් ගොඩාරියක් තියෙන කරන්න එලිමහනට ගිහිල්ලා. අපි දැන් පුළුවන් විදිහට ඒවත් නේද එලිමහනට යන්න බෑ. නමුත් අපි ගැලපෙන විදිහකට කරමු. නේද? දැන් නියපොතු කපලා තියෙනවද කියලා බලන්න තුට්ටක්. බලන්න විතරයි කියන්න එපා. නියපොතු කපලා තියෙනවද? අද තේ නියපොතු කැපුවා. අද නෙවෙයි නේද? නියපොතු කපා තියෙනවද? සමහරවගේ නියපොතු ඇදිලා නේද? ඇතුලේ කුණු නේ? එහෙමනම් හොඳයි. නේද? හිසට තෙල් ගාලා හොඳට පීරා තියෙනවද? හිසේ තෙල් ගාලා හොඳට පීරා තියෙනවද? ඒ වගේම තමන්ගේ ඇඳුම් ඔය නිතරම කුණු ගෑවෙන තැන් තියෙනවනේ කොලරය නේද ගවුම නම් මේ වාටි නේ ඊට පස්සේ මේ අත් යට නේද අත් දෙකේ යට කිහිලි වල ඒ වගේ තැන්වල නිතර දාඩි දාන නිසා කුණු ගෑවෙනවා ඒවලේ ඊට පස්සේ සාක්කු දෙකේ නේද කලිසමේ නම් සාක්කු දෙකේ ගවුමේ නම් ඒ සාක්කු වල නේද නිතර කුණු ගෑවෙන තැන් තියෙනවනේ ඒ වගේ තැන්වල කුණු තැවරි ඇද්ද නෑ සර් නෑ සර් ඔ දැන් අපි ඒකේ බලන්න අපි පිරිසිදු කම නේද ඒ වගේම බලන්න මේ වැලමිට නේද ධන මිස දැන් මේ වැලමිට නේද මේවා අපි පිරිසිදු කරන්න ඕනේ අපි ඒවා නිතර මේ අපි බිමට වදිනවානේ අත් ඊට පස්සේ ධන හිස නේද ඔව් කිහිලි නේද ඒ වගේ ප්‍රදේශ ඒවා පිරිසිදුව තබාගෙන ඉන්නවද තමන් කල්පනා කරන්න ඕන අනුගේ ඔව් සර් අවුස් සර් අපි ඔන්න ඔකට අපි කියන්නේ පෞද්ගලික පිරිසිදුකම් මොකක්ද ඒකට කියන්නේ පෞද්ගලික පිරිසිදුකම්
දැන් අපි මේ ගොඩක් වෙලා මේ අනුගේ පිරිසිදුකමනේ නේද? එහෙම නේද බලන්න ඕන. මගේ පිරිසිදුකම. පෞද්ගලික පිරිසිදුකම. මේ ඒක ඉතාල වැදගත්. මේ ඔය අහගෙන ඉන්න දැන් මේ අත්වල නිය නේද වැඩෙනකොට ඒව ඇතුලේ ඉල්ලා නේද විස බීජ අත්මගින් කට ඇතුලට ගිහිල්ලා නේද ඒ ශරීරයට යන්න පුළුවන්. දැන් ඒක ඔයාලා හොදාකාරවම දන්න ඕනේ මේ කොරෝනා වෛරස් එක නේද කොහොමද විස බීජ වැඩ කරන්නේ කියලා. ඒක දැන් හොඳට ඔයාලා දන්න. ඉතින් නිසි පරිදි දත් මැද්දේ නැතොත් එහෙම නේද? කටේ ගඳක් එනවා. දත් මැද්දේ නැතොත් එහෙම. මේ හරියට දත් මැද්දේ නැතොත්. ඒ වගේම දත් නරක් වෙන්න පුළුවන්. දත් නරක් වුණාම හරිම කරදරයි නේද? ඒවයි පස්සේ ගලවන්න වෙනවා අඳු දාන්න වෙනවා ඉන්ජෙක්ෂන් ගන්න නේද? හරිම කරදරයක් වෙනවා. ඒ වගේම එතකොට මුළු විකෘති වෙනවා. දැන් මේ දත් ගැලෙවුවාම අපිට මේ දත් ටික ඔක්කොම නරක් වුණා දත් ඔක්කොම ගලවන්න වෙනවා. එතකොට මේ පැත්ත හම නේද මේ මූණ විකෘති වෙනවා. තේරුණාද? එතකොට කැටයි නේ ඒ වගේම වයසට යනවා එතකොට ඉක්මනටම නේ දත් ටික නැති වුණාම නිකන් වයසක පෙනුමක් එන්නේ. මූණට වයසක පෙනුමක් එනවාට ඔයාලා කැමතිද? නෑ. ආ ඒකනේ නේද? නෑ සර්. වයසට යනවාට ඔයාලා කැමති නෑනේ. ඉතින් දත් නැති මොකද? නෑ සර්. වයසක පෙනුම එනවා. ඒක නිසා අපි දත් හොඳට පිරිසිදු කරගන්න ඕන. දැන් ඔයාලට තේරෙනවා ඒක නේද? දත් ටික අපිරිසිදු නම් Tamanට තේරෙනවා. එතකොට පිරිසිදු කරගන්න. ඒකට වෙලාවක් ඕනේ නෑ. නේද? උදේ පාන්දරද, හවසද, දවල්ද එහෙම ඕනේ නෑ. දත් අපිරිසිදු වගේ ඔයාලට තේරෙනකොට දත් ටික පිරිසිදු කරගන්න. පැහැදිලි. විශේෂයෙන්ම රෑට. නේ? නිින්දට පෙර. ඒ වගේම අපි පුතේ මේ ඇඟපත පිරිසිදුව තබා ගත්තේ නැතොත් එහෙම දාඩිය ගඳ එනවනේ නේද? දාඩිය ගඳ කියලා කියන්නේ අපි. ඉතින් ඒක අන් අයටත් කරදරයක් ළඟ ඉන්න අයට. එපාර කැමති නෑ ළඟට එනවට කවුරු. නේ? දාඩිය ගඳයිනේ නේද? ඒ වගේම මේ කට ගඳ ගන්නකොට කැමති නෑ කවුරු. නේද? කතා කරනවට ඒ අය සමාජයෙන් කොන් වෙලා යනවා. නැත්තම් අපි කියන්නේ කවුරුත් කැමති නැති වෙන. ඒකයි මේ පෞද්ගලික පිරිසිදුකම කියන එක ඉතාම වැදගත් දෙයක්. තේරුණාද? ඒ වගේම ශරීරයේ දද කුෂ්ඨ නේද? හොරි වගේ දේවල් මේ කස කස ඉන්න මෙහෙම කහ කහයි. එතකොට මොකද වෙන්නේ? එහෙම තියනවට කවුරුත් කැමති නැහැ. පැහැදිලිද? ඒක නිසා Tamanගේ පෞද්ගලික පිරිසිදුකම ගැන ලොකු උනන්දුවක් තියෙන්න ඕන Tamanට. දැන් ඔයාලා හිතන්නේ අම්මලා තාත්තලා මේ හැමදේම ඔයාලා කරાવી කියලා. එහෙම නෙවෙයි. Tamanටත් මේ උනන්දුව තියෙන්න ඕන. නේද? සමහර ඒවා අම්මලා තාත්තලා දන්නේ නැහැ. නේද? ඒක නිසා ඒවා Taman තමයි මේ වැඩ ටික කරගන්න ඕනේ. තේරුණාද? හරි අපි පින්තූර ටිකක් බලමු. එහෙනම් ඔයාලා මාතෘකාව ලියවනේ. ඔතුත්තා මම පින්තූර ටික ගන්නකම් මේ වගේ මාතෘකාවක් ලියාගනිමු. මොකද්ද? පෞද්ගලික පිරිසිදුකම්. දෙවයි මාතෘකාවද? ප්‍රධාන මාතෘකාව ලිව්වේ නැහැ නේද? මොකද්ද ප්‍රධාන මාතෘකාව? අපට කළ හැකි වෙනස්කම්. Thank you.
පුද්ගලික පිරිසිදුකම කියන වචනේ දැන් ඔයාලා දන්නවනේ නේද? ඒ වචනේ ඊට වැදගත් හොඳද? හොඳට මතක තියාගෙන ඉන්න ඕන. අම්මේ සර් බින්දුර පෙන්නන්. හරි අපි බලමු. පෞද්ගලික පිරිසිදුකම තබා ගැනීම. තබා ගැනීමට කළ යුතු දේවල්. පාසල් දැන් මේ නම් තියෙන්නේ පාසල් නිලැඳුම නේද? ඔයාලා පාසල් එනකොට පිරිසිදුව එන්නේ කොහොමද කියන එක. දැන් ඉතින් ඔයාලා ඉන්නේ ගෙදර නිසා ගෙදර ඉන්නකොටත් ඒ පිරිසිදුකම තියෙනවා. නැත්තම් සමහරු ගෙදර ඉන්නකොට වැද්දෝ වගේ ඉන්නවා. පාසල් යනකොට හොඳට ලස්සනට යනවා. එහෙම වැඩක් නැහැ. ආ මේ මේකෙන් පෙන්නන්නේ නේද මේ පිරිසිදුව කොණ්ඩ ලස්සනට තියලා නේද නිලැඳුම සපත්තු ඒ පිරිසිදුකම නේද තියෙනකොට තමයි ලස්සන වෙන්නේ නිලැඳුම නේද නිලැඳුම පිරිසිදුව තියෙනවා නිලැඳුම මොකද යාළුව ලැබෙන්නේ ඒ පිරිසිදුව ඉන්නකොට තමයි. පෞද්ගලික පිරිසිදුකම හොඳට තියෙන අයට යාළුව වැඩි. නියපොතු. දැන් එක අතක බලන්න මේ ළමයාගේ එක අතක නියපොතු කපල නැහැ අනිත් අතේ කපලා. නේද? වෙනස බලන්න. දැන් ඔයාලා ලියන්න පුළුවන් නේද? නියපොතු කැපීම. ඔය නියපොතු පිරිසිදුව තබා ගැනීමත් ඉතා වැදගත්. මේ අපිට බ්‍රෂ් එකකින් නියපොතු මදින්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉතාම තදට මදින්න එපා. එතකොට නියපොතු සවුත්තු වෙනවා නේද? සාමාන්‍ය විදිහට මදින්න පුළුවන් ඒ නියපොතු පිරිසිදුව තබා ගැනීම. ඒ වගේම කොණ්ඩය නේද ලස්සනට පිරිවෙලට පිරිසිදුව තබා ගන්න කොණ්ඩේ පීරන්න පිරිමි ළමයිගෙත් එහෙමයි දත් නේද නැත්තම් මෙන්න මේ වගේ වෙනවා මේ දත් මැද්ද නැතොත් එහෙම ඔන්න ඔය වගේ වෙනවා දැන් බලන්න මෙයාගේ දත් ටික ලස්සනට තියෙනවනේ දත් අපිරිසිදු වුණොත් මෙන්න මේ වගේ පෙනුමක් තමයි එන්නේ. දත් නැති අය මෙන්න මේ වගේ.
වගේ සමත් අපි පිරිසිදුව තියාගෙන ඉන්න ඕන නේද? නැත්නම් දද කුෂ්ඨ වගේ රෝග හැදෙන්න පුළුවන්. කකුල් වල තුවාල නේද? ඒවා තුවාල වුණොත් පිරිසිදු කරගන්න ඕන නේද? නිතර කුණු වැදිනවනේ දන පොල් කට්ටුව, දන හිස බැල මිට වගේ තැන් නේ. නිතර තුවාල වෙනවනේ වගේ තැන්. හරි ඒ විතරක් නෙමෙයි තින් අපේ ගෙදර බඩු භාණ්ඩත් අපි පිළිවෙලට පිරිසිදු තියාගෙන ඉන්න ඕන නේද? ඒවටත් පිළිවෙලක් දැන් මේ වගේ තිබුණොත් එහෙම කොහොමද? පන්ති කාමරය තමන්ගේ කාමරය මේ වගේ තිබුණොත් කිසිම දෙයක් හොයාගන්න බැරිව යනවනේ. වෙලාව ගත වෙනවා. සෑම තැනම නියස්තරා. කේන්ති යනවා නේද? ඇයි දෙයා දේවල් හොයාගන්න බැරුනහම කේන්ති යනවනේ? හැමතැනම දාලා තිබුණොත් කුටු පෙරලා තිබුණොත් මේ වගේ කාමරේ නේද? එතකොට මේ අපට ප්‍රසන්න බවක් නැහැ නේද? ජීවත් වෙන්න අමාරු ඒ වගේ තැන්වල. හරි කරදර හැංගීමක් තමයි එන්නේ. තමන්ගේ නිවසෙත් එහෙමයි. පාසලෙත් එහෙමයි. නේද? වැසි කිලි, කැසි කිලි. ඊට පස්සේ ජල කරාම සිංක් එක නේද? වැසි කිලිත් එහෙමයි. පිරිසිදුව තියාගන්න ඕන ඩස්බින්. ඒවා තැන් තැන් වල දාලා තියෙනවනම් ඒ දැන් පිරිසිදු ටිකක් බලමු. ආ මේ වගේ ඒවා හොඳයි නේද? මල් ගස් තබල අලංකාර කරලා නේද තීන්ත ගාලා පිළිවෙලක් තියෙනවා පිරිසිදු බවක් තියෙන. එතකොට හැමෝම කැමති ඒ වගේ තැන් වල. දැන් මේනම් පාසලක දැන් ඔයාලගේ ගෙදරත් මේ විදිය තමයි ඉතින් නේද? ගෙදරත් එහෙම තමයි. ගෙදරත් අපිට පිරිසිදු කරගන්න පුළුවන්. හැමෝම එකතු වෙලා කරන්න ඕන නේද? සමගියෙන් තමයි අම්මා තාත්තා නේද? ඒ හැමෝම එකතු වෙලා තමයි පිරිසිදු කිරීම කරන්න ඕන. තනියම එක්කෙනෙකුට කරන්න බෑ. තේ ඔය ඒකල අරන්නේ ඉලපතනේ. ඔය ඉලපත. ඉලපත. ඔව් දැන් මේ වගේ තිබුණොත් එහෙමනේ විතර හොඳයි. දැන් පාසලේ මේ වගේ වැසිකිලි කැසිකිලි තිබුණොත් නේද? ආසයි ගෙදරත් එහෙම තමයි. ඔව් ඩස්බින්. මේ මෙතෙන්දි පුතේ අපි කතා කරන්නේ මේ ඩස්බින් වර්ග තියෙනවා මෙතන හතරක් තියෙනවා නේද? මේ රතු පාට එකට දාන්නේ ගණ දේවල්. ඒ කියන්නේ ওই වීදුරු. ඔව් වීදුරු වගේ දේවල්. ඒක කහ පාටයකට ප්ලාස්ටික් වගේ දේවල් දාන්න පුළුවන්. නේද? කොළ පාටයකට තමයි දාන්න. ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. කොළ කඩනාසි. ඔව් කඩනාසි. නේද? කොම්පෝස්ට් හදන්න කොළ පාටයකට දාන්න පුළුවන් මේ දිරා යන දේවල් තියෙනවනේ. ඒ ඔයාලා දන්නවනේ නේද? පොලිතීන් වගේ ඔව් නිල් පාටයකට දාන්න පුළුවන්. පාට වර්ග හතරකින් අපද්‍රව්‍ය දැමීමට නේද මේ වගේ ඩස්බින් තියාගන්න එක හොඳයි. ඉතින් මේවා නිවසෙත් තබා ගන්නවා නම් ගොඩක් හොඳයි. තමන්ගේ නිවසෙ. නේද? වර්ග හතරක් වීදුරු වර්ග විසිකරන වීදුරු වගේ දේවල් දාන්න වෙනම එකක් නේද? පොලිතීන් දාන්න වෙනම එකක්, අඩදාසි ඉඳුල් වගේ දේවල් දාන්න වෙනම එකක් නේද? ප්ලාස්ටික් වර්ග දාන්න වෙනම එකක්. ඉතින් නිතර පිරෙන්නේ මේ මෙන්න මේ කොළ පාට එක තමයි නිතර නිතර අපිට අයින් කරන්න වෙන්නේ නේ. ඔව් එතකොට ප්‍රතිචක්‍රීකරණය කරන්න
ඒ දේවල් අපට දෙන්න පුළුවන් නේද? ඒකෙන් නැවත හදන්න පුළුවන් නේ. ඒක ඔයාලා දන්නවනේ. මේ තියෙන මෙතන වෙන වෙනම. දැන් පාසලේ නම් මේ වගේ දයක් තියෙන එක ගොඩාක් හොඳයි. පේපර් කියන්නේ මෙතන පහක් තියෙනනේ. ඔව් මෙතන පහක් තියෙන. තවත් එකක් වැඩි කරමු. ග්ලාස් කියන්නේ වීදුරු. හොඳයි දැන් ඔයාලා මෙතන ලිව්වද ඔව් පහක් හයක් විතර ලියන්න පහක් හයක් විතර ලියන්න දෙවරක් දත් නැදීම චූටි ක්‍රියාකාරකමක් කරමු මේක කරන්න නෙවෙයි පුටුව උඩ ඉඳගෙනම දැන් ඔයාලා වායුලා ඉන්න තැන ඉඳගෙනම පොඩ්ඩක් කල්පනා කරන්න තියෙන්නේ තමන්ගේ නිවසේ පිළිවෙලට බඩු තියනවාද කියලා හොයාගන්න පොඩි වැඩක් දැන් මම කරනවා. හොඳද? දැන් හැමෝම අහගෙන ඉන්නකෝ. චූටි වැඩක් මේක. දැන් ඕන මට හොයාගන්න පුළුවන් ඔයාලගේ නිවසේ බඩු පිළිවෙලකට තියනවාද නැද්ද කියලා. හොඳේ? හරි. දැන් S2 වහගන්න. අරින්න බෑ. ඇස් දෙක වහගත්. තානේ දැන් හැමෝම දැන් කළුවරයිනේ වාරට නේද? මොකුත් පේන්නේ නැහැ දැන් කළුවරයි. අරින්න බෑ. හරි. දැන් අපි දෝන්න දැන් ඇස් දෙක වහලා තියෙන දැන් කරන්ට් එක ගියාමත් පුතේ ඔය වගේනේ නේද? කළුවරයිනේ මොකුත් පේන්නේ නැහැ. දැන් ඔන්න ඔයාලා හිතන්න දැන් කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ. දැන් ඇස් දෙක වහගෙන ඉන්නේ දැන් කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ. දැන් මුලින්ම ඕන වෙන්නේ ඔයාලට ටෝච් එකක්නේ. දැන් ටෝච් එක තියෙන තැන නේද මතකද නැත්තම් කෙලින්ම ටෝච් එක තියෙන දැනට යන්න පුළුවන්ද බිත්ති අල්ලා අල්ලා හරි යන්න පුළුවන්ද බිත්ති අල්ලා යන්න පුළුවන් එතනට හොයාගෙන ටිකක් ඕ ඒ තියෙන තැන තියෙනවද ටෝච් එක විදුලි පත්තර ඒ තියෙන තැන මතක් වෙනවා තියෙන තැන මතකද දැන් ඔයාලා දන්නවද තියෙන තැන ආ හැමදාම තියෙන එතනද හැමදාම එතනම තියනවා නම් නේද කරන්ට් එක ගියා එතනට ගිහිල්ලා විදුලි පන්දම ගන්න පුළුවන් නේද දැන් ඔය බඩු අපිරිවෙලට තියෙන ගෙවල් වල විදුලි පන්දම ටෝච් එක කොහෙද කියලා දන්නේ නැහැ නේද තියෙන තැනක් නෑ සමාන ඇඳියට වෙන්න පුළුවන් මේත්යක් උඩ වෙන්න පුළුවන් එළිය වෙන්න පුළුවන් නේ කුස්සිය වෙන්න පුළුවන් මතක නෑ දැන් කරන්ට් එක ගියාට පස්සේ ආ කොහෙද විදුලි පන්දම හොයාගන්න බෑ නේද පිළිවෙලකට තියෙනවා නම් නේද අපිට කරන්ට් එක ගියා කනුවරේ ගියත් අපිට ඒ බඩු ගිහිල්ලා ගන්න පුළුවන් වෙන්නවා අන්න ඒක තමයි පිළිවෙලට ඉන්නවයි කියන එකේ තේරුම නේද කනුවරේ වුණත් ඕනම බඩුවක් නිවරදිව සොයා ගන්න පුළුවන් වෙන්න ඕන මම කියුවේ විදුලි පන්දම් විතරක් නෙවෙයි වෙන ඕනම එකක් නේද කනුවරේ වුණත් සොයා ගන්න පුළුවන් වෙන්න ඕන එතකොට තමයි එහෙම හොයාගන්න පුළුවන් නම් ඔයාලගේ ගෙදර පිළිවෙලට තියෙනවා. තේරුණාද? හරි. හොඳයි. එහෙනම් අපි පන්ති අපි අද අවසන් කරමු. ඔයාලා